අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ගොවි ටීවී මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔයාලට මතක ඇති මම අවසානට ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද අපි දෙහි අත්තක් ගහක තියද්දිම පැල කරගන්නේ කියලා. හැබැයි මම මේ වීඩියෝ එකේ අවසානට මම ඔයාලට වෙනම දැන් කොටසක් කරන්න යන්නේ අපි පැල කරගන්න දෙහි අත්තක් කොහොමද අපි එක්ක පෝච්චි එක එහෙම නැත්නම් වලක් කාරලා ඉතමත් ඉක්මනින් වර්ධනය වෙන විදිහට පැල කරගන්න කියලා මම නැත්නම් ඒක වර්ධනය කරගන්න කියලා. යම් කිසි කෙනෙක්ට දෙහි අත්තක් පැල කරගන්න බැරුව එහෙම නැත්නම් ඔයා බීජයකින් නම් පැලයක් හදාගන්නේ එයාටත් පුළුවන් මේ ක්‍රමවේදය අනුගමනය කරලා බීජයකින් පැල කරගත්ත පැලයක් වුණත් මේ විදිහට ඉක්මනින් වර්ධනය කරගන්න. හැබැයි ඔයාලට මම දැන් කියලා දෙනවා මම දැන් ඔයාලට පොදුවේ කියලා දෙන්නේ දෙහි අත්තක් පැල කරගෙන හෝ එමත් නැත්නම් බීජයකින් පැල කරගත්ත දෙහි පැලයක් පොළවේ ඉන්දන විදිය. කෙනෙක්ට අවශ්‍ය නම් අත්තක් පැල කරගත්ත ඒ කියන්නේ දෙහි අත්තක් පැල කරගත්ත දෙයක් පෝච්චි හිටවන්න එයාටත් මේ කියන ක්‍රමවේදයම අනුගමනය කරලා පෝච්චිය තුළ හිටවන්න පුළුවන්. මම ඒක මේ වීඩියෝ එක කරන් යන අතරතුරේ පැහැදිලි කිරීම සිදු කරන්නම්. හැබැයි කෙනෙක් දෙහි අත්ත පැල කරගෙන තියෙනවා නම් එයාට ඒක බිම හිටවන්නත් පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් බීජයකින් දෙහි පැලයක් පැල කරන් ඉන්න කෙනෙක් කවදාවත් පෝච්චියක මේ ක්‍රමවේදය අනුගමනය කරලා බීජයකින් පැල කරගත්ත පැලයක් පෝච්චියක හිටවන්න යන්න එපා. මොකද ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. දෙහි අත්තක් පැල කරගත්ත කෙනෙක් වුණත් පෝච්චි එක හිටෙව්වත් මම හිතනවා ඊට වඩා සාර්ථකයි මේක බිම හිටෙව්වත් කියලා. මොකද පෝච්චි එක පැල කරගෙන අපිට එකෙන් විස්තර බවක් වගේම අස්වැන්නක් ගන්නත් පුළුවන් වුණාට ඒකෙන් ලැබෙන අස්වැන්න යම්කිසි අඩුවක් සිද්ධ වෙනවා. මොකද පෝච්චිය ඇතුලේ වටේට කොන්ක්‍රීට් බැම්මට ගිහිල්ලා අවසාන මුල් ටික හිටට පස්සේ එතන ඉඳන් එයාගේ තියෙන මේ සීමිත වෙලා තියෙන පස් මාධ්‍ය තුලින් තමයි එයා පෝෂණය ලබාගන්නේ. මේ හේතුව හින්දා එයාට එතනින් පෝෂණය ලැබෙන්නේ අඩුවෙන්. ඒ හින්දා මම ඔයාලට යෝජනා කරනවා පෝච්චි එක හිටවනවට වඩා මේ හැමෝම අත්තකින් පැල කරගත්ත එකක් වුණත් බීජයකින් පැල කරගත්ත දෙහි පැලයක් වුණත් බිමම හිටවන්න කියලා. හැබැයි යම්කිසි කෙනෙක්ට තමන්ගේ ගෙදර ඉඩපාඩු මත තීරණය කරලා මේක පෝච්චි හිටවන්න වෙනවා නම් ඒත් කමන්නේ මේ කියන ක්‍රමවේදයම අනුගමනය කරලා ඔයාලට පෝච්චි හිටවන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි දැන් යමු මේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. හැමදාම පුරුදු විදිහට හැම සතියෙම ඉරිදා සහ බදාදා කියන දවස් දෙකේ ගෙවතුව ගාව සම්බන්ධව ඉතාමත් වටිනා වීඩියෝ එකකින් ඔයා දැනුවත් වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අමතක නොකර මේ වීඩියෝට ලයික් එකක් දාගෙන මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය notification all bell icon එකත් click කරලාම තියාගත්තොත් නම් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක notification එකනොත් දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් අපි මේ විදිහට අද වීඩියෝ එක පටන් ගමු. හොඳයි. එහෙනම් දැන් අපි බලමු මේකට ඉස්සල්ලාම මේ පැලේ හිටවගද්දී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල්ද කියලා. ඉස්සල්ලාම මම ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ ලොකු වලක් කපන්න තියෙනවා. මේ වල සාමාන්‍යයෙන් අඩි දෙකක් විතර දිගයි, අඩි දෙකක් විතර පළලයි සහ අඩි එකහමාරක් විතර ගැඹුරක් මේ වලේ තියෙනවා. ඊළඟට මම මෙතන ගෙනල්ලා දෙනවා මේ වල හාරද්දීම අපි ලබාගත්ත මතුපිට පස් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව කොම්පෝස්ට් අපි මේ කොම්පෝස්ට් මිලදී සල්ලි දීලා ගත්තේ වනවේ. සාමාන්‍යයෙන් අපි කුණු වලක් ගාවින් ඒ කියන්නේ අපේ කොළරොඩු ගෙදර අතු ගාලා අයින් කරන තැනින් දීරාපත් වෙච්ච කොම්පෝස්ට් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව වැලි සල්පයක් අවශ්‍ය වෙනවා මෙන්න මේ විදියට. සහ මේ වගේ පොල්ලිලි කැබලි කීපයක් අවශ්‍ය වෙනවා. සහ අපිට මේ අවස්ථාවේදී වතුර අවසානයේදී වතුර යොදන්න පුළුවන් විදිහ මාධ්‍යයක් එක ජලය අවශ්‍ය වෙනවා. හොඳයි. දැන් අපි බලමු මේවා කොහොමද පැල කරගන්නේ කියලා. ඉතින් මම දැන් මෙතනදී පැල කරන්නේ මේ දෙහි අත්ත කෙනෙක්ට මේ විදිහම දෙහි පැලයක් වුණත් පැල කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් අපි පටන් ගමු මේක පැල කරන විදිහ. හරි. මම ඉස්සල්ලාම මෙන්න මේ විදිහට මගේ දෙහි අත්ත පොඩ්ඩක් අයින් කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මෙතෙන්ට යටම අඩියට මේකේ තියනවා මෙන්න මේ විදිහට ලබා ගන්න පොල්ලෙලි. යම් කිසි කෙනෙක් මේක හිටවන්නේ පෝච්චි එක නම් එයාට මේ විදිහට අරගන්න පොල්ලෙලි පෝච්චියේ ප්‍රමාණය අනුව තීරණය කරලා කුඩා කුඩා කැපලි වලට කපාගෙන ඉවරලා තමයි මේ මෙහෙම වල යට අතුරන්න ඕනේ. එයාට වඩාත්ම සුදුසු දේ තමයි මෙන්න මේ විදිහට පොල් මුඩු වැඩිපුර එතෙන්ට යෙදීම වඩා සුදුසු වෙනවා. මොකද මේක පෝච්චියක් නිසා. ඉතින් මේ විදිහට අපි පොල්ලෙලි මේකේ මෙන්න මේ අඩියට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අසුරා ගැනීම සිද්ධ කරනවා. මේකේ ලොකුවට අපි මේ වල ඇතුලේ මේක අතුරා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ පැලේ ඇතුලේ මේක මේ මොකද අපිට මූල පද්ධතියට අවශ්‍ය කරන පසට මේ ප්‍රමාණය මදි වෙන නිසා. හොඳයි. දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මම මේ වලේ අඩිය වැහිලා යන විදිහට විතරයි මේ පොල්ලෙලි අතුරලා තියෙන්නේ. අපි මේ පොල්ලෙලි අතුරුවේ මේ තියෙන වැදගත්කම තමයි මේකෙන් තමයි පසට අපි යොදන ජලය අරන් ගිහලා යට හරියට තෙතමනේ විදිහට රඳා පවත්වා ගන්නෙ. මේක පැලේ පසුකල්න මූල පද්ධතිය වර්ධනය වුණාට පස්සේ යම් කිසි කාලයක් යනකම් මේක දිරා නොපවතින තාක් කල් වෙනකම් මේක පසට කියන්නේ පසෙ තෙතමනේ රැක බලා ගන්නවා. ඒත් එක මේක පසට දිරාපත් වුණාට පස්සේ මේකෙන් පැලේට හොඳ පෝෂණයක් පස්සේ ලබා දීමට ක්‍රියා කරනවා. ඊළඟට අපි මේකට යොදන්නේ මෙන්න මේ විදිහට අරගත්ත කොම්පෝස්ට් මේක මතුපිටට යොදනවා.
මේ කොම්පෝස්ට් යොදන අතරතුර අපි ඒක කලවමෙන් කලවමට වැලි සහ කොම්පෝස්ට් මිශ්‍ර වෙච්ච විදිහට තමයි යොදන්නේ. හැබැයි මතක තියාගන්න මේ වැලි ගොඩක් යොදන්නේ නැහැ. වැලි සාමාන්‍ය ප්‍රමාණයක් තමයි යොදන්නේ. මේ විදිහට කොම්පෝස්ට් අපි ඊට පස්සේ වැඩිපුර යොදමින් වැලිත් ඒකට යම්කිසි ප්‍රමාණයක් මිශ්‍ර කිරීම සිද්ධ කරනවා. ඔයාලා සාමාන්‍යයෙන් කතාවක් අහලා ඇති ඉස්සර කාලේ ගෙවල්වල බල්ලෙක් මැරෙනවා ඊට පස්සේ බල්ලා වල දාලා එතන හිටවන්නේ දෙහි පැලයක් කියලා. ඒ මොකද දෙහි පැල වලින් සාමාන්‍යයෙන් වැඩි පෝෂණයක් ඉක්මනින් පසේ තියෙනවා උරා ගන්නවා. එතකොට බල්ලෙක් මැරෙනට පස්සේ අපිට ඒ කතාව කියද්දි පොඩි ජුගුප්සාවක් ඇති වුණත් සාමාන්‍යයෙන් බල්ලෙක් මැරෙනවා ඊට පස්සේ එයා පසට දිරද්දී ඒකෙන් එන පෝෂණය වැඩි වශයෙන් මේ දෙහි පැල උරා ගැනීම නිසා ඒකෙන් ඒ පැලේ ඉක්මනින් වර්ධනය වෙනවා කියලා ඉස්සර ගම්වල මතයක් තිබිලා තියෙනවා. ඉතින් මේ විදිහට මම ඒ හේතුවෙන්ද මෙන්න මේ විදිහට වැඩිපුර අපිට පෝෂක ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට පියවරෙන් පියවර වැලි සහ කොම්පෝස්ට් මිශ්‍ර කරමින් මේ පැලයට යෙදීම සිද්ධ කරනවා. මේට අමතරව ඔයාලට පුළුවන් නම් වියලි ගොම පොහොර ඒත් එක්කම තව කර දහය මේ වගේ දේවල් දාගන්න ඒකත් මේ පැලයට වඩාත් වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් පසේ මතු පිටට ලං වෙන්නම මම මේ විදිහට කොම්පෝස්ට් සහ වැලි මිශ්‍ර කරමින් මේ පැලයට අවශ්‍ය පසුබිම ඒ කියන්නේ මුල් කාලිනව වර්ධනය වෙන්න අවශ්‍ය වැඩිපුර පෝෂණ ද්‍රව්‍ය ලබා දෙන්න පුළුවන් විදිහට මම මේ පස සකසාගෙන තියනවා කියලා. ඉතින් දැන් යම් කිසි කෙනෙක්ට මේක හදන්න පෝච්චි එක නම් එයාටත් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහටම පියවරෙන් පියවර අනුගමනය කරමින් මෙන්න මේ දාපු පියවර විදිහටම පෝච්චියට මේ අදාළ මාධ්‍යයන් යොදන එක විතරයි. ඒකේ වෙනසක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඔයාට වඩාත් නිර්දේශ කරන්න මේක බිමම හිටවන්න. මොකද පෝච්චියකට වඩා දෙහි පැලයක් වඩාත් සාර්ථක වෙන්නේ බිම හිටවන එක. අපි අදන්න විස්තර බව ලබා ගන්නත් වගේම මේ පැලයක් හිටවද්දී ඒක අපිට අවශ්‍ය තැන් වලට මාරු කරන්න පුළුවන්. ඒත් එක්කම ගෙස් ඉස්සරහ තියෙන ලස්සනට ඒක භාවිත කරන්න පුළුවන් වගේ දේවල් නිසා තමයි පෝච්චිය ගොඩක් අය හිටවන්නේ. ඉතින් එහෙම නැතුව කෙනෙක්ට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට පොළොවේම හිටවල වැඩි අස්වැන්නක් ලබා ගන්න ක්‍රියා කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ විදිහට අවශ්‍ය කරන පස් මාධ්‍ය සකසාගෙන තවම අපි මතු පිට පස් මේකට යෙදුවේ නැහැ. දැන් අපි මෙන්න මේ විදිහට අපි ලබාගත් දෙහි පැලේ ඔයාලට මතක ඇති මම මේක අත්තකින් පැල කරගත්ත විදිය ඔයාලට වීඩියෝ එකකින් පෙන්නවා. කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවනම් මම දාන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඒකට ගිහිල්ලා ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ channel එකට ගිහිල්ලත් ඒ වීඩියෝ තියෙනවා. ඉතමත් ලේසියෙන් හොයාගන්න පුළුවන් ඒ වීඩියෝ බලන්න. මේ විදියට දෙහි අත්තක්කෝ අපි හදාගත්ත අපි BJ එකෙන් පැල කරගත්ත දෙහි පැලයක් පහට හිටවන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ දෙහි අත්ත මේ විදියට මම ඔයාලට බිම ඉඳවල පෙන්නනවා. ඒක වඩාත් හොඳ නිසා. ඉතින් මේ විදියට අපි මේ ඉස්සලාම් මේ දෙහි අත්ත පැල කරගද්දි අයින් කරගත්ත සෙලෝ ටේප් අපි යොදාගත්ත සෙලෝ ටේප් ආදිය හිමීට අයින් කරගන්න ඕනේ. හැබැයි අපි මේ ඉටිකොළ හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය මේ වලට යොදන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා කොච්චර හොඳට මේ අත්තකින් පැල කරගත්තත් මේකේ මූල පද්ධතිය ඉතාමත් හොඳින් වර්ධනය වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම අපි මේ මූල පද්ධතියට වැඩි හානි නොවන විදිහට තමයි මේක ගලවලා ගන්නෙ. මේ තියෙන්නේ අපි අත්තෙන් වෙන් කරගත්ත ස්ථානය. මේක අත්තෙන් වෙන් කරගත්ත ස්ථානය තමයි මෙතන ඔයාලට පේන්නේ. ඒක වටේටම ආයේ මුල් දුවලා තියෙනවා. දැන් අපි සිදු කරන්න මේක හරියටම වලේ මැද හරියට අරගන්නවා. මැද හරියට අරගෙන ඉවර වෙලා සාමාන්‍ය කුඩා වලක් හරනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේකේ අපි සාමාන්‍ය කුඩා වලක් හරගත්තට පස්සේ මේ පැලේ සම්පූර්ණයෙන්ම භාගයකටත් වඩා මූල පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන්නේ කොම්පෝස්ට් සහ අපි හදාගත්ත ඒ කියන්නේ මිශ්‍ර කරලා වැලිත් එක්ක කොම්පෝස්ට් මිශ්‍ර කරලා හදාගත්ත මේ පස් මාධ්‍ය. මීට පොඩ්ඩක් යටින් තියෙන්නේ අපි යටට අතුරපු පොල්ලෙලි මාධ්‍ය. එතකොට මේකට අපි යොදන වතුර දැන් ඊළඟට අපි දැන් මේකට මතු පිට පස්සේ යොදනවා. ඊට කලින් මම ඔයාලට මේ පැහැදිලි කිරීම කරන්න. දැන් මේකට අපි වතුර යෙදුවට පස්සේ යටට ගිහිල්ලා අර පොල්ලෙලි වලින් මේ තෙතමනේ වැඩි කාලයක් රඳා පවත්වා ගැනීම සිද්ධ කරනවා. එතකොට තවත් ටික දවසකින් මේකේ තියෙන මූල පද්ධතිය මේ පොල්ලෙලි හරියට ගිහිල්ලා සම්බන්ධ වෙනවා. එතකොට මෙයාට අත්‍යවශ්‍යම කාලය වෙනකොට වැඩි ඉක්මනින් පෝෂණ ද්‍රව්‍ය ලබා ගන්න මෙයාට අවශ්‍ය මූල පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒත් එක්කම ඊට පස්සේ මේ පොල්ලෙලි දිරලා යනකොට මේ මූල පද්ධතිය මෙහිටත් වඩා වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට එයා ඉක්මනින් තවත් වර්ධනය වීමක් සිද්ධ කරනවා. මේ කාලේ ගෙවිලා ගියාට පස්සේ සාමාන්‍යයෙන් අපිට තේරෙනවා මේ පැලේ හිටවල අවුරුද්දක් විතර ගියාට පස්සේ ආයෙත් ඔයා වටේට ඔය වියලි කොළරඩු ගොම පොහොර මේ වගේ දේවල් යොදමින් මේ පැලේට සත්කාර කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකේ වටේට අපි පාංශ තෙතමනේ රැකගෙන තියෙන තාක්කල් මේකේ තියෙන අස්වැන්න ඒත් එක්ක මේක වර්ධන වේගය වැඩි කරගන්න අපිට පුළුවන්. හොඳයි. දැන් අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට මතු පිට පස් යෙදීම සිද්ධ කරමු. දැන් මේකේ මතු පිට පස් යොදද්දී ඔයා හොඳට මතක තියාගන්න මේ පැලේ මම මේ දැන් මතු පිට පස් හාරද්දී මේ තියෙන්නේ
මේ වල හරද්දි යටම තිබ්බ කොටස නෙමෙයි. වල හරද්දි උඩින්ම හම්බෙච්ච පාංශු ටික තමයි මම මේක වෙනස් කරලා උඩට අරගෙන තියන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි වලක් හරද්දි දැන් මේ මතුපිට පස් ටික යට උඩින්ම ගන්න පස් ටික යටට දාලා යටම තියෙන පස් ටිකන දැන් සාමාන්‍යයෙන් පස් ගොඩ උඩක තියන්නේ. හැබැයි මෙතනදී මම මේක පොඩ්ඩක් වෙනස් කරගෙන ඉවරලා මතුපිටින්ම තිබ්බ පස් මම මෙතන උඩට අරගෙන තියන්නේ. ඒකින්ද මතුපිටින්ම තියෙන පස් ටික තමයි දැන් ආයෙත් මම මේ මතුපිටටම යොදන්නේ. මේ විදිහට මතුපිටටම යොදද්දි ඒ පස්වලත් අපි දන්නවා යට තියෙන පස්වලට වඩා වැඩි සාරවත් බවක් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් පේනවා මේ මේ හරිය මේ උඩ තිබ්බ පසත් සාමාන්‍ය ලා කළු පැහැයකට හුරුයි. දුඹුරු පැහැයට හුරු වුණාට ලා කළු පැහැයකට මේ පසත් හුරු ගතියක් තියෙනවා. ඉතින් මේ හින්දා මේකෙත් වැඩි පෝෂණයක් රැඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඊට පස්සේ මේක ලබාගත්ත මතුපිට පස් ටික මේක තුල යොදීම සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් මතක තියාගන්න දැන් ඔයාලගේ ඔයාලා ඉන්න ප්‍රදේශයේ අනුව ඔයාලට සාමාන්‍යයෙන් තියෙන වියලි දේශ ගුණයක් නම් ඒත් එක්කම ඒ කියන්නේ ඊසාන දිග මෞසම් මගින් නම් ජලය වැහි වතුර ලැබෙන්නේ. මේකට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මතුපිට ඉඳලා ඒ කියන්නේ පොළවේ මතුපිට ඉඳලා සාමාන්‍ය අඟලක විතර ප්‍රමාණයක් එමන් නැත්නම් අඩුතරමින් සෙන්ටිමීටර 1.5ක් වගේ ප්‍රමාණයක්වත් පොඩි වලේ කපපු ප්‍රමාණය හිඩසක් තියන්න. මොකද එහෙම වුණොත් අපි මේ පැලේට යොදන වතුර ඒ පැලේ පුරාවටම පැලේ වටේට ගලාගෙන යන්නේ නැතුව පැලේට හොඳට උරා ගැනීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් වැඩි වතුරක් ලැබෙන ඒ කියන්නේ නිරිත දිග මෝසම් මගින් වර්ෂාව ලැබෙන ප්‍රදේශය කියන්නේ තෙත් කලාපයට අයිති ප්‍රදේශයක නම් ඔයා ඉන්නේ. ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් වතුර ලැබෙන ප්‍රමාණය සහ ඔයා පැලේ හිටවන ස්ථානය අනුව මේක තීරණය කරලා ඉවරලා වතුර වැඩි වෙයිද පැලේට පැලේ කුණු වෙන්න බලයිද එහෙම වතුර එකතුනොත් කියලා තීරණය මත ඔයාට මේකට පස්සේ දන්න. ඉතින් අපි නම් ඉන්නේ වියලි කලාපය තුළ. ඒ හේතුව හින්දා මම මේ පැලේට සාමාන්‍ය පොඩි හිටසක් වතුර රැඳෙන්න මේ වගේ පුංචි සෙන්ටිමීටර 1.5ක් විතර ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේක ඉතුරු ටික වැහෙන විදිහට තමයි මේ විදිහට පස්සේ දීම සිද්ධ කරන්නේ. හොඳයි මේ විදිහට අපි පස් යොදලා ඉවර වුණාට පස්සේ මම හිතනවා දැන් මේ පැලේට යොදපු පස් ප්‍රමාණය මට ඇති කියලා. ඉතින් මේ විදිහට පස් යොදවට පස්සේ මම තාජුට්ට මේක උඩට දානවා. මොකද හේතුව වතුර දාද්දී ආයෙත් මේ පැලේ පළවෙනි පාර වතුර දාද්දී මේ පස් ටික නැවතත් ප්‍රමාණයක් යටට යන හින්දා ඉතින් මෙන්න මේ විදිහට මම ඒ පස් ප්‍රමාණයත් උදා ගැනීම සිද්ධ කරනවා. ඒත් එක මුල හරියට පැලේ මුල හරියට පොඩ්ඩක් උසට දානවා. මොකද වතුර පැලේ මුල හරියට දාද්දී ආයි හේදිලා වගේ යන්න පුළුවන් නිසා. හොඳයි මේ ඇති කියලා මට හිතෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මම මේ පැලේ හිටවලා ඉවරයි. දැන් මේ හිටවපු පැලේට මම ඊළඟට වතුර යදීම සිද්ධ කරනවා. වතුර යදීම සම්බන්ධව කතා කරද්දී මෙන්න මේ වතුර අරගෙන ඉවරලා ඉතින් මේ පැලේට අපිට වතුර යදීම සිද්ධ කරන්න පුළුවන්. මේ වගේ මල් බාල්දියකින් හෝ එහෙම නැත්නම් අපිට වෙනත් මාධ්‍යකින් හෝ මල් තවානකට වගේ දානවා වගේ මේකට වතුර මලක් සම්බන්ධ කරලා දැන් මේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ නිසා අපි මේකට මෙන්න මේ විදිහට වතුර යදීම සිද්ධ කරනවා. දැන් ඔයාලට පේනවා මේ මම වතුර තද්දි සම්පූර්ණයෙන්ම මේ අදාළ වතුර ටික පැලේට විතරයි උරා ගන්නෙ. පැලෙන් වටේට ගිහිල්ලා නැහැ. මොකද මං අන්නේ හේතුව හින්දා තමයි මේකට මෙන්න මේ වගේ පොඩි හිඩසක් ඉතුරු කරේ. හොඳයි දැන් ඔයාලට පේනවා සම්පූර්ණයෙන්ම මේ වතුර ටික පැලේට හොඳට උරා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ පැලේ අපි නඩත්තු කරන්නේ. ඒත් එක්කම පොඩි දෙයක් මතක තියාගන්න මේ පැලේ ඊටවදි සාමාන්‍යයෙන් හොඳින් හිරුවෙලිය වැටෙන ස්ථානයක වගේ හිටවන්න. මොකද දෙහි වලට හොඳින් හිරුවෙලිය අවශ්‍ය වෙනවා හොඳ පළදාවක් ගන්න. ඉතින් එහෙනම් අපි මෙන්න මේ ප්‍රැක්ටිකල් කරපු මේ ටික විතරින් නතර කරමු. හරියනම් මං හිතනවා අද මේ ගෙනාවු වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මං කලින් වීඩියෝ එකේ කියලා දුන්නා විදිහට දෙහි අත්තප්පල කරගෙන හෝ එහෙම නැත්නම් බීජයකින් ලබාගත් දෙහි පැලයක් මේ විදිහට ඔයාගේදරත් පෝච්චියකෝ එහෙම නැත්නම් වලක හිටවගෙන එකෙන් හොඳ අස්සන්නක් ඔයාගේ දෛනික පරිභෝජනයට එකතු කරගන්න කියලා මං ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් මේ අද ගෙනාවු වීඩියෝ එක වගේම තවත් වැදගත් වීඩියෝස් හැම සතියෙම ඉරිදා සහ බදාදා කියන දවස්වල ඔයා බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අමතක නොකර මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය notification all bell icon එකක් click කරලම තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එක notification එකක් උනොත් දැනගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා අමතක නොකර මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස මට පල්ලෙහාෙන් comment එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා. සහ මේ වීඩියෝ තවත් කාට හරි වැදගත් වෙනනම් ඒක එයාට share කරලා එයාවත් මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් ඉතින් ඉක්මනටම මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් යනට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.